සුබ මධ්‍යහනක් දේශ විදේශ උණුසුම් පුවත් රසක් දැනගන්න එක්වනදත් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අශින්ක නිම්සර දුනු තිලක මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඉන්දිය අගමැති මෝදිගේ දියුරුම් දීමේ උත්සවයට ජනපති ඉන්දියාවට පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධිය පිරිනැමීම අගමැති අතින් පස්වරුවේ අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් නැහැ වෛද්‍ය සැපීම් අංශය අවධාරණය කරයි බිංගිරියට පළතුරු අපනයන කම්හලක් කැලණිය සරසවිය දින නියමයක් නැතිව බැසේ එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද සිට දිවයින පුරා පාසල් වල ආරක්ෂාව තහවුරු කර තිබුණද ඇතැම් කඩා කප්පල් කාරින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. එවැනි කටකතා වලට නොරැවටෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඔව් මේවන විට සාමකාමී පරිසරයක පාසල් පැවැත්වීම සිදු කරනවා. පොලිසිය ත්‍රිවිධ හමුදාවත් ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායත් ඒ අවශ්‍ය උපරිම ආරක්ෂාවන් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. සමහර පාසල් සම්බන්ධයෙන් ස්ථානීය ආරක්ෂාවත් තවත් සමහර පාසල් සම්බන්ධයෙන් ජංගම සංචාර සහ යතුරු පැදි සංචාර මගින් ඒ අවශ්‍ය ආරක්ෂාවත් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. සත්‍යයේ මෙලෙස තිබියදී යම් යම් අවස්ථාවාදීන්ගේ කටකතා ප්‍රචාරය වෙනවා පාසල් සම්බන්ධයෙන් එවැනි තත්ත්වයන් කීපයක් අද දවසේ නිරීක්ෂණයට ලක් වුණා. ඉතා වගකීමෙන් ඉතාම පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍යයි මේවා කටකතා මේ කටකතා වලට රැවටෙන්නේ නැතුව දරුවන් පාසල් ලැබීම සිදු කරන්න කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලාපිටත්ව ගියා. ඒ ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහායි. ඉන්දියා අග්‍රමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවය පිළිබඳ වැඩිදුර තොරතුරු විදේශ පුවත්තුලින් බලාපොරොත්තු වන්න. පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය අම්පාරේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යැපුන් මානසිකත්වයෙන් බැහැරව සශක්තියෙන් නැගී සිටීම සඳහා අපනයන ගම්මාන 5000 වැඩසටහන ක්‍රියාත්මකයි. එය ඇතුළු සමෘද්ධිලාභී පවුල් සඳහා පිරිනැමෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මීට සමගාමීව සිදු කෙරෙනවා. අමාත්‍ය දයගමගේ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අද සමෘද්ධිය ඉල්ලගෙන පොරොත්තු ලයිස්තුයි ඉන්නවා අපේ රටේ ඇත්ත දුප්පත් සමෘද්ධිය ලැබිය යුතු පවුල් 850,000 විතර අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ සමෘද්ධිය ලාභින්න ගෙවන මුදල 3 ගුණයකින් වැඩි කරා එතකොට බිලියන 39ක් වුණා අද වෙනකොට වැඩි වුණ පරිියත් එක්ක සමෘද්ධි නිලධාරීන්ට අපිට වැය වෙනවා බිලියන 16ක් එතකොට සමෘද්ධි ලාභින්න අපි වෙන් කරලා තියෙනවා බිලියන 56ක් අත්‍යවශ්‍ය ඖෂධ කිසිවක හිඟයක් මේ වෙනට නැහැ. බොහෝ විට පිළිකා ඖෂධ රෝගියා හඳුනාගත්තට පස්සේ තමයි රෝගියාට මේ ඖෂධය අපි ඇනවුම් කරන්නේ. ඒ ඇනවුම් ලබා ගැනීම සඳහා අවම සතියක් හෝ මාසයක කාලයක් ගත වෙනවා. එසේ ඒ ප්‍රමාද වෙන ඖෂධ අධික මිල සහිත ඖෂධ එනම් එක වයල් එකක් රුපියල් ලක්ෂ 2,000,000කට වඩා වැඩි ඖෂධ. මේ හේතුව සාමාන්‍යයෙන් සෑම රටකම මේ වෛද්‍ය සැපයුම් ජාලය තුල අපි අවබෝධ කරගත යුතු තත්ත්වයක් ඒ වගේම ඒ ඖෂධ අපි ලබා දෙන්නේ කාල රාමුවකට නිසා ඒ ඖෂධ ප්‍රමාදය බොහෝ විට රෝගියාගේ ජීවිතයට හෝ රෝගී ප්‍රතිකාරයට ඊතරම් බලපාන්නේ නැහැ. ඒ හැර වෙනත් කිසිම ඖෂධයක් මේ වෙන විට අපේ රටේ හිඟයක් නැහැ. යම් ඖෂධයක් යම් රෝහලක හිඟයි නම් ඒ ඖෂධය ඒ රෝහලට අත්‍යවශ්‍යම ඖෂධයක් නම් රෝහලේ අධ්‍යක්ෂවරයාට ඒ ඖෂධය රෝහල මගින්ම කෙටි කාලීන මිලදී ගැනීම ක්‍රියාවලියකදී මිලදී ගැනීමට අපි වෛද්‍ය සැපයුම් අංශය විසින් අධ්‍යක්ෂවරයාට බලය ලබා දෙනවා. බින්කිරිය නව අපනයන සැකසුම් කලාපයේ පළතුරු අපනයන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබුණා.
අදාළ ගිවිසුමට අත්සන් තැබීම නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා හා වොපෝන් සමාගමේ අධ්‍යක්ෂ හෑන් ඩික්වින්න මහතුරුන් ඊට අත්සන් තැබුවා. මෙවගින් ඇමරිකා ඩොලර් මිලියන 1.4ක විදේශ ආයෝජන රටට ලැබෙන බවයි නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. ඍජු රැකියා අවස්ථා 160ක් පමණ මේ තුලින් බිහිවන බවට අපේක්ෂා කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා කෙරෙන පළතුරු සඳහා ඉහළ මිලක්ද මේ තුලින් හිමිවනවා. එමෙන්ම නිෂ්පාදන අපනයන වෙළඳ පොළට එකතු වීම තුලින් විශාල විදේශ විනිමයක්ද ජනතාවට ලැබෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කියා සිටියේ. ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කැලුම් පාලිත මහීවරත්න මහතා අද උදෑසන වැඩබහර ගත්තා. මීට දශක 3කට පෙර 1988 වර්ෂයේ ජාතික රූපවාහිනියේ පුහුණු නිෂ්පාදක සහකාරවරයෙකු ලෙස සිය මාත ජීවිතයේ අර්බන කැලුම් පාලිත මහීරත්න මහතා වසර 12ක කාලයක් ජාතික රූපවාහිනියේ සේවය කිරීමෙන් පසු ඉන් ඉවත් වන්නේ විධායක නිෂ්පාදකවරයෙකු ලෙසයි. ඉන් පසුව ස්වර්ණවාහිනී නාලිකාව සමගින් එකතු වන ඔහු වසර 8ක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වැඩසටහන් අධ්‍යක්ෂ නිෂ්පාදන සඳහා සිය දායකත්වය ලබා දුන්නා. ස්වර්ණවාහිනී නාලිකාව ඉහළට එසවීම සඳහා සිය දායකත්වය දැක්වූ ඔහු ඉන්පසු අධ්‍යක්ෂවරයෙකු ලෙස සියත ටීවී නාලිකාව සමගින් එක්වනවා. කැලුම් පාලිත මහීරත්න මහතා වසර 2ක් එහි සිය මෙහෙවර ඉටු කරනු ලැබුවා. චිත්‍රපට, ටෙලි නාට්‍ය, වෙළඳ දැන්වීම් රැසකට අධ්‍යක්ෂණින් දායක වූ ඔහු ප්‍රථමයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා එක්වන්නේ 2019 වර්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසයි. අද දිනේ කැලුම් පාලිත මහීරත්න මහතා සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ඉදිරියේ සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙසයි. ආයතනයේ ඉහළ කලමනාකාරීත්වයේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු වසා දමන බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරනවා. මේ දිනවල පාත්නා තත්වයේ මත ගෙන ඇති ආරක්ෂක පියවරවලට එරෙහිව සිසුන්ගෙන් සුළු පිරිසකගේ අතනෝ මතක හැසිරීම මෙම තත්වයට හේතු වී තිබෙන බවයි විශ්වවිද්‍යාල පරිපාලනය සඳහන් කරන්නේ. මේ අනුව බහුතර සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවරගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කරනවා. සිසුන්ට නේවාසිකාගාරවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසද දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් සතියන්තයේ පවත්වන දේශන නියමිත පරිදි පැවැත්වෙන බවයි කැලණිය විශ්වවිද්‍යාලය තලාව රාජ්‍ය බැංකුවක මුදල් හා රන්නාභරණ සොරකම් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි පොලිසිය පවසන්නේ. දුරකථන විශ්ලේෂණ හා ලැබුණු තොරතුරු අනුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන්නේ. සොරකම් කරන ලද මුදල් වලින් හා රන් භාණ්ඩ විකිණීමෙන් මිලදීගත් බවට සැකකිරෙන සුඛෝපභෝගී කැබ් රථයක් සහ මෝටර් රථයක්ද එප්පාවල පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. මෙම අපරාධය සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකිරෙන වෑන් රථයද සොයාගැනීමට හැකි වුණා. මින් එක් සැකකරුවෙකු අතරංගුට ගන්නා අවස්ථාවේ පැලද සිටි රුපියල් ලක්ෂ 17ක් පමණ වටිනා පවුන්ඩ් 35ක් පමණ බරති රන්නාභරණද අතරංගුටගත් බවයි පොලිසිය පවසන්නේ. මෙම ආභරණද සොරකම් කරන ලද මුදල්වලින් මිලදීගත් බවට සැක පළ කරනවා. එප්පාවල රාජ්‍ය බැංකුවක් කොල්ලකා රුපියල් 16 කෝටි 25 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මුදල් හා රන්නාභරණ සොරකම් කර තිබුණේ පසුගිය වසරේ ජූනි 29ත් ජූලි 2වනදාත් අතර කාලයේදී. ජූනි 5වනදාට යෙදෙන පරිසර දිනය නිමිත්තෙන් පැල සිටුවීමට එක්වන්නේ සියලු ආයතන හා පුද්ගලයන්ට ආරාධනා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මන්නාපිරුම් මහතා පවසනවා. අද උදෑසන ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අලුතෙන් වනවගා කරන්න ඕනේ කියලා මේ රටේ හෙක්ටයාර 80000ක් හොයාගෙන තියෙනවා. දැන් ඒක අපු ලෑස්ති වගා කරන්න. නමුත් පරිසර අමාත්‍යාංශයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එච්චර සල්ලි නැහැ මේක වගා කරන්න. නමුත් ඒ හින්දා මම ආරාධනා කරනවා හැමෝටම පුළුවන් නම් එකතු වෙන්න, පුළුවන් ආයතන වලට එකතු වෙන්න අපි ඉඩම දෙන්නම් කැලේ වගා කරමු. ආයතන වල පුද්ගලයන්ට මම ආරාධනා කරනවා හෙක්ටයාර 80000ක් තියෙනවා අපිට කැලේ වවන්න. දැන් කැලේ කපනවා කියලා කියා විවේචනය කරනවා ඉන්න වෙලා කැලේ වවන්න පටන් ගමු අපි. මම ආරාධනා කරනවා හැමෝටම එන්න ඇවිදilla කැම අය පරිසරයට ආදරය කරන අය කැලේ හිටවන්න.
ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ නව වැඩපිළිවෙලක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. දැන් ප්ලාස්ටික් ලොකු ප්‍රශ්නයක්. දිරන්න අවුරුදු 100ක් යනවා. ලංකාවේ බැලුවොත් දවසකට මිලියන 10ක් වතුර බෝතල් බොනවා. ඒ කියන්නේ ප්ලාස්ටික් මිලියන 10ක් පරිසරයට දවසට එකතු වෙනවා. මේ ප්ලාස්ටික් කියන එකට වටිනාකමක් තියෙනවා හැබැයි ප්‍රතිචක්‍රීකරණයට. ඒ හින්දා අපි ගොඩක් උත්සාහ කරනවා මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙල හදන්න. දැන් උඩ ගම්පහ දිස්ත්‍රික්කය තුල අපි හදනවා ප්‍රධාන නගරවල මේ කසල ප්ලාස්ටික් මිලදී ගන්නා මධ්‍යස්ථාන හදන්න. අපි සල්ලි දීලා ගන්නා පරිසර අධිකාරී කසල ප්ලාස්ටික් වීදුරු කඩදාසි පොල් කටු ටින් බෙලෙක්ක වගේ දේවල් මිලදී ගන්න මධ්‍යස්ථාන හදන්න දැන් සැලසුම් කරගෙන යනවා. පෙර සංගසිරිත ජීවමාන කරමින් ලක්දිව බුදුසසුනේත් අප දේශයේත් අභිවෘද්ධිය උදෙසා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ ඉටු කරන මෙහෙවර අපරිමිත බව අග්‍රමාත්‍ය රණි වික්‍රමසිංහ මහතා පවසනවා. අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් සුභාශිංෂණ පණිවුඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ ලෙස එහි ඉදිරි ගමන වෙනුවෙන් ලබා දෙන පූජනීය නායකත්වය හා පරමාදර්ශය සමස්ත දේශයට ආලෝකයක් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. එම අමිල මෙහෙවර වෙනුවෙන් බැතිබර පූර්වක ප්‍රණාමය පුද කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. තීරණාත්මක සමාජ දේශපාලන කටයුතුවලදී අවවාද අනුශාසනා දෙමින් නිවැරදි මඟ පෙන්වන මහානායක ස්වාමින් වහන්සේගේ කාර්යයද අගය කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. එමෙන්ම තම දේශපාලන ගමනට මෙන්ම රටේ කටයුතුවලටද ලබා දෙන සහයෝගය හා ධෛර්යයද කෘතවේදීව අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් සිහිපත් කරනවා. ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවට වසර 25ක් සපිරීම සහ මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දසවස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන රණකාමින්ගේ පාගමනේ දෙවන දිනය අදයි. ඒ පිළිබඳව අප වෙත තොරතුරු ගෙන ඉන්නේ අප නියෝජිත චතුර සමරකෝන්. උතුර දකුණ නැගෙනහිර බටහිර මේ සිවුකොඩමර් සුරකින විරෝධාර රණබිරුබන්ගේ රණකාමීන්ගේ පාගමන ක්‍රමක්‍රමයෙන් හබරණ නගරය දක්වා ගමන් කරන මොහොතේ තමයි අපි මේ රැඳී සිටින්නේ. විශේෂයෙන්ම සිහිපත් කරන්නට අවශ්‍යමයි මේ යන ගමන් මග තුළ දහස් සංඛ්‍යාත වූ මහජනතාව මේ විරෝධාර රණබිරුබන්ට සුබ පතන්නට ඔවුන්ට ආචාර සමාචාර දක්වන්නට මේ ගමන් මග තුළ එකතු වෙමින් අපට දක්මට ලැබෙනවා ඔවුන්ට ගෞරවය පුද කරන්නට එක රාශි වන ආකාරය. ඒ වගේම තමයි මේ රිද්මය මේ නව හඬ ශ්‍රී ලංකා යුද හමුදාවේ රණගොස හඬ නංවමින් මේ ගමන් මගට නව ජීවයක් ලබා දෙනවා. සිංහ රෙජිමේන්තුවේ පංචතූර වාදක කණ්ඩායම ඔබට මේ ඇසෙන්නේ ඔවුන්ගේ රණගොස සමගින් මේ ආචාර පෙළපාලි ඉදිරියට ගමන් කරන ආකාරය. ඒ වගේම තමයි අපි ක්‍රමක්‍රමයෙන් ළඟාවන්නට නියමිතව තිබෙනවා හබරණ නගරයට. අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාටම එන්න මේ විරෝධාර රණබිරුවන්ට සුබ පතන්නට එකතු වෙන්න අපි සමග මේ ඔබේ රටේ ආරක්ෂාව ඉටු කරන්නට ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන විරෝධාර රණවරුන්ගේ ගමන විරෝධාර රණකාමීන්ගේ පා ගමන ඉදිරියට ඇදෙන මොහොතක අපි නිරන්තරයෙන් සූදානම් වී සිටිනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ඔස්සේ මේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට. ඒ වගේම තමයි මේ වෙනුවෙන් අනුග්‍රහක ශක්තිය එකතු කරන ශ්‍රී ලංකා ඉන්ෂුරස් අපි තාම ගෞරවණීයතු මේ මොහොතේ මතක් කරන්නට කැමතියි. ඉදින් අපි ආරාධනා කරනවා මේ සමග ඔබට එකතු වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය අපි නිරන්තරයෙන් සූදානම් වී සිටිනවා මේ සියලු තොරතුරු ඔබ වෙත අරගෙන එන්නට. ස්වාධීන රූපවාහිනී වෙනුවෙන් ගෑන් සංජීව සමගින් මම චතුර සමරකෝන් රණකාමින්ගේ පාගමන තුල සිට ස්තුති චතුර තොරතුරු ගැනීම සම්බන්ධයෙන් රණවිරුවන් සැමරීමේ උත්සවයක් ඇමරිකාවේ නිව්ජර්සි නුවරදී පැවැත්වුණා. රණවිරුවන් සැමරීමේ මෙම උත්සවය සංවිධාන කළේ ඇමරිකාවේ වෙසෙන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන්ගේ මූලිකත්වයෙන්. නිව්ජර්සි බෞද්ධ විහාරස්ථානයේදී පින්කමක් පවත්වා දිවිපිදු රණවිරුවන්ට පින් පැමිණවීම මෙහිදී සිදු කෙරුණා. මහා සංඝයා වහන්සේ මෙන්ම විශ්‍රාමික රණවිරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තලවා කැලේ වතු නිවාස පේලියක ඇති වූ ගින්නකින් නිවාස 24ක් විනාශයට පත් වුණා. අවතැන් වූ පවුල් 24කට අයත් 71 දෙනෙකු හොලිරූඩි දෙවන මහා විද්‍යාලයේ තාවකාලිකව රඳවා සිටිනවා. තලවා කැලේ හොලිරූඩි වතු යායේ නැගෙනහිර කොටසේ නිවාස පේලියකයි මෙම ගින්න හටගත්තේ. නිවාස 24ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර ගින්න පැතිර යාම වළක්වීමට නුවරඑළිය මහනගර සභාවේ සහ ලිදුල නගර සභාවේ ගිනි නිවන ඒකක කටයුතු කළා. අවතැන් වූ පිරිස හොලිරූඩි දෙමළ මහාවිද්‍යාලයේ නවාතැන්ගෙන සිටිනවා. ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ඇතුළු සියලු පහසුකම් ලබා දී ඇති බවයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.
ශ්‍රීපාදයෙන් මුල් වරට ඩෙංගු මඳුරු කීටයන් සෝවාගෙන ඇති බැවින් වන්දනාකරුවන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශය අවධාරණය කරනවා. කෙසේ වෙතත් ඩෙංගු මඳුරු මර්ධනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි මධ්‍යම පළාත් මැලේරියා මර්ධන නිලධාරී එච්.එම්. ෆයිසල් මහතා පවසන්නේ. නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ පරීක්ෂා කිරීමේදී ඩෙංගු මඳුරු කීටයන් සොයාගෙන තිබෙන්නේ ස්ථාන 198කින් ලබාගත් මඳුරු කීට සැම්පල 198ක් පරීක්ෂා කර බැලීමේදී සැම්පල 8ක ඩෙංගු මඳුරු කීටයන් සිටින බව හඳුනාගෙන තිබෙනවා. ශ්‍රීපාද ගමනට වැඩි හරියක් නැ නිසා සංචාරකයන් ඒගොල්ලන්ගෙන් වෛරසය මේ මඳුරුව අරගෙන ආපහු පැතුරු වීම සිදු කරන්න ඉඩකඩ බොහෝ වැඩි. ඒ රිස්ක් එක තියෙන නිසා පුළුල් වශයෙන් සමීක්ෂණයක් කරලා විශාල කණ්ඩායමක් යොදවලා මර්ධන කටයුතු දියත් කරන්න අපි ලෑස්ති වෙනවා. ඒකම මේක දිගටම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. සංචාරක කාලයට පෙරත් ඒ පසුවත් රත්රන් මාල කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ නානසාර ස්වාමින් වහන්සේ ඇතුළු 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීන්දුව අද යළි තහවුරු කෙරුණා. 2008 වසරේ තලාහෙන ප්‍රදේශයේ පල්ලියකට පහරදී එහි සිටි පුද්ගලින් දෙදෙනෙකුගේ රත්රන් මාල දෙකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සඳහන්යේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඇතුළු 13 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. ඊට අදාළ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස අධිචෝදනාවලින් නිදහස් කොට නිදහස් කිරීමට 2014 වසරේ අප්‍රේල් මාස 2 වනදා මහාධිකරණය නියෝග කළා. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා අභියාචනාධිකරණයේ ගොනු කළ අභියාචනා පෙත්සම මීට පෙර ඉල්ලා අස්කර ගැනුණා. අභියාචනා පෙත්සම නිෂ්පභ කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ. ඒ අනුව මෙම නඩුවෙන් විත්තිකරුවන් මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද තීන්දුව කළා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. ලෝක දුම්වැටි විරෝධී දිනේ වෙනුවෙන් මාධ්‍ය සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. දුම්කොළ හා පෙනහළු සෞඛ්‍ය යන තේමාව යටතේ එය පැවැත්වුණේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී සභාපති විශේෂඥ වෛද්‍ය පාලිත අබේකොන් යන මහත්මහත්වීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතාට ස්ථාන මාරුවක් ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පූජ්‍ය අතුරලී රතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මංජුල ලන්දේ කුඹුර රචනා කළ අට්ටාලය ග්‍රන්ථයේ එලි දැක්වීම ඔලිම්පික් නිවහනේදී සිදු කෙරුණා. ගුවන්විදුලි හා රූපවාහිනී ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙස වසර 15කට ආසන්න කාලයක් තුල ලැබූ අත්දැකීම් ඇතුළත් කරමින් ඔහු මෙම ග්‍රන්ථය රචනා කර තිබෙනවා. මෙහි ප්‍රධාන දේශනය පැවැත්වුවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතායි. වද හිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් කොළඹ දීප වැතුණා. නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, වද හිංසා පැමිණවීම සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිටුදකම යන තේමාවෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. කැලණිය ශාන්ත තෙරේසා දේවස්ථානයේ ඉදිරිපිට කිතුණු ජනතාව නිහඬ විරෝධතාවක නිරත වුණා. එම දේවස්ථානයේ ඇන්ටන් ප්‍රේමලාල් පියතුමාගේ සේවා කාලය අවසන් වීමට පෙර වෙනත් දේවස්ථානයකට මාරු කිරීමේ සූදානමක් ඇති බව පවසමිඩුයි ජනතාව මෙම විරෝධතාව සිදු කළේ. ඒ සමගින් මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. සවස දෙකට අපගේ පැයෙන් පැය පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk